එහෙමම ගහන්න යනවා. ඒක අස්සම් කරොත් ඒ ඇමරිකන් හමුදාව ලංකාවට ඇවිල්ලා ඉඳෙද්දි වැරදිලා හරි ත්‍රිවිල් එකක හැප්පුණොත් මේ පූගඩ පොලිසියට එන්ට්‍රි දාන්න බෑ. පූගඩ උසාවියේ නඩු අහන්නේ නෑ. ඒක අහන්නේ ඇමරිකන් උසාවි. මෙහි අපේ රට අපි අද කියනවා එක රටක් එක නීතියක් කියලා. හැබැයි ඇමරිකන් කාර්යය කොට වැස්සොත් සෝෆා ගිව්ස් මස්සම් කරොත් ඇමරිකන් කාර්යය ලංකාවේ ඉන්න කාලේ තුල ඇමරිකන් කාර්යයට විරුද්ධව නඩු දාන්න පොලිසිය එන්ට්‍රි දාන්න අපිට බෑ. ඒකට උන්ගේ රටට යන්න. කල්පනා කරලා බලන්න. රට බිලි දෙන්නේ නැත්, රට පාව දෙන්නේ නැත්. එහෙව් ආණ්ඩුවක් තවදුරටත් සිටිය යුතුද? ආණ්ඩුව ගෙදර යවන තීරණාත්මක යෝජනාව ගෙනල්ලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ. දැන් න්‍යාය පත්‍රයේ තියෙනවා ලබන 10 වෙනිදා 11 වෙනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නවා. මෙන්න යෝජනාව රට අරාජික කළ මහජන ආරක්ෂාව බිඳවට්ටපු ආණ්ඩුවට කිසිදු විශ්වාසයක් නැහැ. විශ්වාසෙ පංග වෙලා තියෙන්නේ. එනිසායි විශ්වාස බංග යෝජනාව 10 11 පාර්ලිමේන්තුවේ විවාද වෙනවා. අපි බලමු මහින්දානන්ද අලුත්ගම ගේලා ඔය එදා කෑ ගහපු කට්ටිය 11 වෙනිදාට මොකද කරන්න කියලා. උන්නහලට පුළුවන්ද විශ්වාස බංගෙට පක්ෂ නොවි ඉන්න? එහෙම හිටියොත් උන්නහල ආණ්ඩුව රකින්නෝ. ඒ කියන්නේ ආණ්ඩුව රකින්නේ උන්නහල. කලින් කිව්වා JVP එක ආණ්ඩුව රකින්නෝ. නැහැ. මෙන්න අපි ගෙනල්ලා තියෙනවා විශ්වාස බංගෙ. දැන් විශ්වාස බංග යෝජනාව තියෙන්නේ මේ ආණ්ඩුව පළවා හරින ඒ තීරණාත්මක අවස්ථාවේ. මගේ විශ්වාසය මැක්සිස්.